ඔයාට පුළුවන් නම් වෙන කෙනෙක්ගේ දුරකථනයක පාලනය සම්පූර්ණයෙන් මතට ගන්න. එහෙම නැත්නම් සරලවම කිව්වොත් එයාට නොදෙනිම එයාගේ කැමරක දිහා බලන් ඉන්න. එයා කියන දේවල් අහගෙන ඉන්න. එහෙම නැත්නම් එයා ඩිස්ප්ලේ එකේ කරන හැම එකක්ම ඔයාට කණ්ණාඩියක් වගේ බලා ගන්න පුළුවන් කමක් සහ ඔයාට පුළුවන් නම් එයාගේ ෆෝන් එක ඔයාට ඕන විදිහට කන්ට්‍රෝල් කරන්න ඒක සෑහෙන ලොකු බරපතල ක්‍රියාවක් වෙන්නත් පුළුවන් කෙනෙක්ගේ හොඳට ප්‍රයෝජනයකට ගන්නත් පුළුවන්. ඇත්තට මේ වීඩියෝ එක මම ඔයාලට ෂෙයා කරන්න හිතුවේ අර කලින් කිව්ව වගේ ෆෝන් එක සම්පූර්ණයෙන්ම හැක් කරනවට වඩා ඔයා ටිකක් වැඩිහිටි පරම්පරාව කෙනෙක්ට ස්මාර්ට් ෆෝන් එකක් අරගෙන දුන්නට පස්සේ ඉතින් අපි දන්නවනේ යාළට ගොඩාක් ලොකු දැනුමක් නැහැ කියලා. ඉතින් ඒ වගේ කෙනෙක්ට මේ වගේ දුරකථනයක් අරන් දුන්නට පස්සේ සමහර විට එයා දුරකථනයේ තියෙන කිසිම දෙයක් නොදන්නව වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ වෙලාවකදී ඔයාලට පුළුවන් මෙන්න මේ ක්‍රමය හරහා ඔයාලා ලෝකේ කොහේ හිටියත් එයාගේ දුරකථනයට ඇක්සස් අරගෙන හැම දෙයක්ම ඔයාට ඕන විදියට හසුරවන්න. ඉතින් ඒකින්ද මම ඔයාලට මුලින්ම පෙන්නන්නම් මෙන්න මේ වගේ රිමෝට් සපෝට් එකක් කොහොමද මෙන්න මේ ඇප්ලිකේෂන් එක හරහා ලබා දෙන්නේ කියලා. ඉතින් ඇත්තටම අපි හුඟ දෙනෙක් දන්න ඇප්ලිකේෂන් එකක් තමයි මේක. නමුත් දැන් ගොඩාක් ලොකුවට දියුණු වෙලා තියෙනවා මේ ඇප් එක. ඔව් ඒ තමයි Android කියන ඇප් එක. කොහොම නමුත් ස්මාර්ට් ෆෝන් දෙකක් අවශ්‍ය වෙනවා මේක ට්‍රයි කරලා බලන්න. ඉතින් විශේෂයෙන්ම ඔයා පාලනය කරන දුරකථනයට තියෙන්න ඕනේ එයා මිරර් කියන ඇප් එක සහ ඔයා දුරකථනයක් කරන් දෙන කෙනාගේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙන්න ඕනේ මෙන්න මේ රිමෝට් සපෝට් කියන එක සහ මෙන්න මේ Android කියන ඇප් එක. ඉතින් මේක සරලවම නොමිලේම ඔයාට Play Store එක හරහා භාගත කරන්න පුළුවන්. ඉතින් මේක භාගත කරගත්තට පස්සේ මේකට ඇවිල්ලා තියෙන හැම ඇක්සස් එකක්ම ඔයා ෆෝන්ස් දෙකේම approve කරන්න ඕනේ. ඒ කියන්නේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න, කැමරා එකට ඇක්සස් කරන්න, මයික් එකට ඇක්සස් කරන්න, ස්ටෝරේජ් එකට ඇක්සස් කරන්න වගේ දේවල් වලට. ඉතින් මෙන්න මේ දේවල් හරියටම කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ ළඟ තියෙන දුරකථනයට දානවනේ අපි එයා මිරර් කියන ඇප් එක. ඒක ඕපන් කරගන්න. ඒ වගේම තමයි අර රිමෝට් සපෝට් කියන ඇප්ලිකේෂන් එකත් අපි අනිත් ෆෝන් එකට දාලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි හිතමුකෝ ඔයාගේ අම්මගේ තාත්තගේ දුරකථනයට දාලා තියෙන්නේ කියලා. ඉතින් ඒක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මුලින්ම අපිට කෝඩ් එකක් ජෙනරේට් වෙනවා. ඒ වගේම අර අපි කලින් ඕපන් කරගත්ත එයා මිරර් කියන ඇප්ලිකේෂන් එක ඔයාලට පේනවා ඇති පළවෙනි ටැබ් එක තමයි ඩිවයිස් එක කන්ට්‍රෝල් කරන්න. ඒ වගේම රිමෝට් සපෝට් කියන එක. ඉතින් මෙන්න මේ රිමෝට් සපෝට් එකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති ෆෝන් දෙකේම එකම කෝඩ් එක තියෙනවා. ඉතින් ඔයාලට ගොඩක් ලේසියෙන් පල්ල හැදී මෙන්න මේ කනෙක්ට් බටන් එක හරහා කනෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් ෆෝන් එකට මැසේජ් එකක් යනවා තප්පර 9ක මේක ඇක්සෙප්ට් කරන්නද එපාද කියන එක. ඉතින් මෙතනදී මම මේ විදිහට ඇක්සෙප්ට් කරන්නම්. ඒක ඇක්සෙප්ට් කරාට පස්සේ තව මැසේජ් එකක් එනවා ස්ක්‍රීන් එක ෂෙයා කරන්නද කියලා. ඒකත් එනේබල් කරන්න ඕනේ. ඉතින් දි ස්ටාර්ට් නවු කියලා දෙන්නම් මම. දුන්නට පස්සේ එයාගේ ස්ක්‍රීන් එක ඔයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකට ෂෙයා වෙනවා. එතනින්දී ඔයාලට පුළුවන් මේක හරහා මොන හරි වැඩක් කරනකොට ඔයාලට කෝල් එකක් අරගෙන ඩිරෙක්ට්ම කියන්නේ මේක කරන්න මෙහෙමයි මෙහෙමයි කියලා. එහෙම නැත්නම් මැසේජ් එකක් විදියට යවන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් ලේසිම ක්‍රමයක්. සහ ඔයාලට පේනවා ඇති ෆෝන් දෙකේ එයා ස්ක්‍රීන් එක ගොඩක් හොඳට ෂෙයා වෙනවා. ඉතින් මේක හරහා පුළුවන් ස්මාර්ට් ෆෝන් ගැන කිසිම දැනුමක් නැති කෙනෙක්ට එයාගේ ස්ක්‍රීන් එක ෂෙයා කරගෙන ඔයාට කන්ට්‍රෝල් කරන්න බැහැ. නමුත් ඔයාට කෝල් එකක් හරි මැසේජ් එකක් විදියට හරි දාලා කියන්න පුළුවන් මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා. ඉතින් ඇත්තට මේක ගොඩක් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ස්මාර්ට් ෆෝන් එකක් ගැන කිසිම දැනුමක් නැති කෙනෙක්ට. ඔයා ලෝකේ කොහේ හිටියත් ඒකට අවශ්‍ය කරන සෙටින්ග්ස් ටික සහ මේක කරන්නේ කොහොමද කියලා කියලා දෙන්න. ඉතින් දැන් කතා කරන්න යන්නේ මම මුලින් කිව්වෝ වගේ එයාගේ ස්ක්‍රීන් එක ෂෙයා කරගන්න, එහෙම නැත්නම් ස්ක්‍රීන් එක කන්ට්‍රෝල් කරන්න, එහෙම නැත්නම් එයාගේ කැමරකට මයික් එකට එයාටවත් නොදෙනිම ඇක්සස් කරන්න පුළුවන් විදිය ගැන කියලා දෙන්න. ඉතින් ඒකට නම් මේකේ කිසිම ඇප්ලිකේෂන් එකක් ඕපන් කරන්න අවශ්‍ය නැහැ. මොකද එයා දැනගන්න ඕනේ නැහැ අපි පාවිච්චි කරනවා කියන එක. නමුත් ඔයා ලේටස්ම Android 12 දාලා තිනවනවා නම් කැමරක හරි මයික් එක හරි ඇක්සස් කරාම කොළපාට බල්බ් එකක් පත් වෙනවා. නමුත් එයාගේ Android version එක Android 12 වලට වඩා පල්ලෙහෙන් තිබ්බොතින් ටිකක් ලොකුවටම වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මේ දෙකේම මම Android 12 දාලා නැහැ, 11 තියෙන්නේ. කොහොම නමුත් දැන් මේකේ මම කිසිම ඇප්ලිකේෂන් එකක් ඕපන් කරලා නැහැ. මම මෙතනින් කරන්නේ කලින් ඉන්ස්ටෝල් කරපු එයා මිරර් කියන ඇප්ලිකේෂන් එක ඕපන් කරන එක. එතනින්දී මම අර කලින් පෙන්නුව වගේ පල්හැ ටැබ් එකේ තියෙනවා ඩිවයිස් එක, රිමෝට් සපෝට් සහ මී කියලා. මෙතනින්දී මම ඩිවයිස් එකට ගියාම ඔයාලට පේනවා ඇති කලින් කනෙක්ට් කරගත්ත මොබයිල් එක තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවා ඇති මෙතන සඳහන් වෙනවා කන්ට්‍රෝල් කියලා, කැමරා කියලා, ස්ක්‍රීන් මිරර් කියන එක. මෙතනින්දී මම මුලින්ම ස්ක්‍රීන් මිරර් එකට යන්නම්. ඒකට ගියාට පස්සේ
මම මේ ඩිවයිස් එක කිසිම ඇප් එකක් ඕපන් කරේ නැති වුණත් මේකේ අපිට ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තිනව බලා ගන්න පුළුවන්. එතකොට මෙයාට කිසිම විදියකින් අයිඩියා එකක් නැහැ මේ ස්ක්‍රීන් එක ෂෙයා වෙලාද නැද්ද කියන එක ගැන. නමුත් පොඩි දැනුමක් තිරන නම් හොයා ගන්න පුළුවන්. නමුත් බැලූ බැලමට අපිට ඒක කිසිම විදියකින් හොයා ගන්න බෑ. ඉතින් එතනදී මෙයා ඩිස්ප්ලේ එකේ කරන හැම එකක්ම කිසි ප්‍රශ්නයක් නැතුව මේකෙන් බලා ගන්න පුළුවන් සහ මෙතන පේන ඇති වාලට මේ කන කයිකන් එකක්. ඉතින් ඒක ප්‍රෙස් කරාට පස්සේ test 1 මේකේ තියෙන මයික් එක අපිට මේක හරහා ඇක්සස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ආ මොකක් හරි ටයිප් කරනවා නම් වීඩියෝ එකක් බලනවා නම් ඒකේ තියෙන වොයිස් එක පවා මේකෙන් අපිට බලන්න පුළුවන්. සහ මම ගොඩාක් ලොකෝට මේක ගැන කතා කරන්නේ නැහැ. ඊළඟට තියෙනවා control කියන ඔප්ෂන් එක. මෙන්න මේ control කියන ඔප්ෂන් එකට ගියාම එතනදිත් මට කිසිම අදහසක් නැහැ මේ screen එක control වෙනවද නැද්ද කියන එක. මොකද එයා කරන දේ මේ smartphone එකේ පේනවා. සහ අපිට පුළුවන් අපිට ඕන විදියට මේක ටච් කරලා යහ පැත්තේ අනිත් කෙනාගේ දුරකථනය අපිට ඕන විදියට පාලනය කරන්න. ඉතින් ඇත්තට මේ දේ නම් මම නම් කියන්නේ කිසිම වෙලාවක වැරදි විදියට පාවිච්චියට ගන්න එපා. මොකද හුඟ දෙනෙක් සමහර විට යාළුවලා ඉන්න ගෑල් ළමයට හෝ පිරිමි ළමයට මේ වගේ software එකක් දාලා තිබ්බොත් සෑහෙන privacy එක ගැන ප්‍රශ්න ඇති වෙන හින්දා මේ දේ වැරදි විදියට ප්‍රයෝජනයට ගන්න එපා. නමුත් ගොඩක් කලවට මට කෝල් කරලා අහන දෙයක් තමයි කොහොමද අනිත් කෙනාගේ දුරකථනයේ තියෙන පාලනය අතට ගන්න කියන එක. ඉතින් මෙන්න මේ control කියන ඔප්ෂන් එක හරහා screen එක mirror වෙනවා වගේම ඔයාට ඕන විදියට පාලනය කරන්න පුළුවන්, settings හදන්න පුළුවන්, application install කරන්න පුළුවන්. ඉතින් ඔය වගේ දේවල් හින්දා ගොඩක් පරිස්සමට පාවිච්චි කරන්න ඕනේ. අනිත් interesting point එක තමයි මෙන්න මේ camera කියන ඔප්ෂන් එක. මෙන්න මේකට ගියාට පස්සේ මම අර කලින් කිව්වාගේ Android 12 නෙමෙයි නම් තියෙන්නේ මෙතන කොළපාට ඉන්ඩිකේටර් එකපත් වෙන්නේ නැති හින්දා කිසිම වෙලාවක අනිත් කෙනාට දැනගන්න බෑ කැමර එක ඔන් වෙලාද නැද්ද කියන එක. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ඩිස්ප්ලේ එක ඔන් එකේ තියෙන්නේ. නමුත් කැමර එක ඔන් කරලා නැහැ. නමුත් මේකේ අපිට කැමර එක බලා ගන්න පුළුවන්. සහ ඩිස්ප්ලේ එක ඕෆ් කරත් කැමර එක වැඩ. ඒක නම් ඇත්තටම ගොඩාක් භයානක වැඩක්. මේක කලින් කිව්වා වගේ වැඩි විදියට ප්‍රයෝජනයකට ගන්න එපා. මොකද ඩිස්ප්ලේ ඕෆ් වෙලත් අපිට කැමරට ඇක්සස් කරන්න පුළුවන්. සහ ඩිස්ප්ලේ ඕෆ් එකේ තියෙද්දිම කැමරක පවා ස්විච් කරන්න පුළුවන් සෙල්ෆි සහ බෑක් විදියට. ඒ වගේම මේකෙදි මේ මෙන්න මේ තියෙන ඊ අයිකන් එක ප්‍රෙස් කරාට පස්සේ මේකේ තියෙන වොයිස් එක මේක හරහා බලා ගන්නත් පුළුවන්. ඉතින් මේක පාවිච්චි කරන කෙනාට කිසිම අයිඩියා එකක් නැහැ කැමර කොන් වෙලාද නැද්ද කියන එක ගැන. ඒකින්ද මේක පාවිච්චි කරනකොට ඇත්තටම ගොඩක්ම ගොඩක් අධ්‍යාපනික මට්ටමකින් විතරක් පාවිච්චි කරන්න කියලා මම ඔයාලට අවවාද කරනවා. මොකද මේක ඇත්තටම ඉල්ලීගල් වැඩක්. සමහර විට මේක පාවිච්චි කරන කෙනා මේකට විරුද්ධව නඩුවක් දාන්නත් පුළුවන්. දින්නොත් එහෙම එක සෑහෙන ප්‍රශ්නයක්. නමුත් ඇත්තටම මට සරලවම කතා කරන්න ඕනේ මෙන්න මේ රිමෝට් සපෝට් කියන එක ගැන. ඉතින් වැඩිහිටි කෙනෙක්ට දුරකථනයක් අරන් දෙනව නම් එයා කිසිම දෙයක් දන්නේ නැත්නම් එයාගේ දුරකථනය ඔයාලා පාලනය කරන්න පුළුවන් විදිහ ඇප්ලිකේෂන් එකක් තමයි මෙන්න මේ Android කියන සමාගමෙන් නිෂ්පාදනය කරලා තියෙන එයා mirror එක, ඒ වගේම Android එක සහ එයා support කියන්නේ. ඉතින් ඇත්තට මම හිතන්නේ දැනට ලංකාවේ මෙන්න මේ ඇප්ලිකේෂන් එක ගැන මේ විදිහ වීඩියෝ එකක් කරලා ඇති කියලා. මොකද මේක ගැන කලින් කතා කරද්දී තිබ්බේ ෆයිල් එහා මෙහා කරන්න පුළුවන් සිස්ටම් එකක් විතරයි. නමුත් මේ වෙනකොට අනිත් දුරකථනයේ සම්පූර්ණම පාලනය මේ දුරකථනයට ගන්න පුළුවන් විදියට මේ ඇප් එක ඩිවලොප් කරලා තියෙනවා. නමුත් මේකෙදි වැඩිපුරම ඔයාලා ફોકસ කරන්න ඕනේ රිමෝට් සපෝට් කියන එකටම තමයි. මොකද එතින්දි ඔයාලට එයාගේ ඩිස්ප්ලේ එක හැන්ඩල් කරන්න බෑ. නමුත් ඔයාට එයාගේ ස්ක්‍රීන් එක mirror එකක් විදියට අරගෙන ඔයාට කියලා දෙන්න පුළුවන් මෙහෙම කරන්න කියලා. නමුත් එතනින් එහාට ගියපු දෙයක් තමයි අර කන්ට්‍රෝලින් පැත්ත තියෙන්නේ. ස්ක්‍රීන් එක ෂෙයා කරගන්න පුළුවන් සහ ඒක අපිට කන්ට්‍රෝල් කරන්නත් පුළුවන්. වගේම එයාට නොදෙනිම එයාගේ මයික් එක, කැමර එක සහ මෙන්න මේ LED ලයිට් එක පවා ඔයාට ඕන විදියට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඉතින් ආයෙත් මතක් කරනවා කිසිම වෙලාවක මේක වැරදි විදියට ප්‍රයෝජනයකට ගන්න එපා. මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම කරේ අධ්‍යාපනික පදනමකින්ම විතරයි. ඉතින් ආ මොකද හිතන්නේ මෙන්න මේ ඇප්ලිකේෂන් එක ගැන මතක ඇති ඔයාලගේ දසුත් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම සමහර විට මේ වෙනකොටත් තව මේක පාවිච්චි කරනව ඇති. පාවිච්චි කරනවා නම් මම නම් කියන්නේ හොඳ දෙයකටම විතරක් ප්‍රයෝජනයකට ගන්න. ඇත්තටම අන්තිම දවස් කිහිපේදී මං සෑහෙන අසනීප වුණා. ඒක හින්දා මට කිසිම වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන් අරන් එන්න බැරි වුණා. ඇත්තට මේකට සමාව අය දෙනවා. මොකද හොඟ දෙනෙක් බලන් ඉන්නේ නැති මගෙන් වීඩියෝ එකක් වෙනකන්. කොහොම නමුත් ආ මේ වීඩියෝ එක බලනවා පළවෙනි පාට නම් ඔයාට පුළුවන් පල්ලෙ හැදින අතු පාට subscribe button එක press කරලා subscribe වෙන්න වගේ. ඊට හැපැත් තියෙන bell icon එක press කරොත් තමයි මේ වගේ දාන හැම වීඩියෝ එකක්ම හැමෝටම කලින් ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මගේ නම නලින්ද SL Photo වෙති. අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ.